අද මම මේ වීඩියෝ එකෙන් ගෙන ආවේ පොටෑසියම් බහුලව තියෙන කැරට් කොළ වලින් කැරට් කොළ සම්බෝලයක් හදන හැටි. කැරට් කොළ වල රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රුධිර පීඩනයත් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ බොහෝ ගුණ රැසක් මේ කැරට් කොළ සතුව තියෙනවා. මේ සම්බෝලෙට මම කැරට් කොළ ටික විතරමයි ගන්නේ. ඔයාලා කැමති නම් මේ කැරට් කොළේ සම්බෝලෙට කැරට් අලයකුත් කපලා පොඩි කෑලි වලට කපලා එකතු කරගන්න පුළුවන්. රසයේ කිසිම අඩුවක් නැහැ. හරිම රසය කොයි විදියට හැදුවත් ගුණෙන් ඉතාමත් ඉහළයි මේ සම්බෝලේ. අපි බලමු මේ සම්බෝලෙ කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම මේ කැරට් කොළ ටික විතරක් අරගෙන හොඳට සෝදගෙන පොඩි කෑලි වලට කපා ගන්නවා. මෙන්න මේ වගේ වෙනත් භාජනයක් අරගෙන ඒකට කපාගත්ත රතු ලුණු ටිකක් දාගන්නවා. ඒකටම ගාගත්ත පොල් ටිකකුත් දාගන්නවා. තව ඒකට ගම්මිරිස් කුඩු ටිකක් දාගන්නවා. ඒකම ලුණු කුඩු ටිකකුත් දාගන්නවා. දැන් මේකට දෙහි බිඳු කිහිපයකුත් දා ගන්නවා. දාලා හොඳට කවලම් කරනවා. කවලම් කළ ඉවර වෙලා ඒකටම කපාගත්ත කැරට් කොළ ටික එකතු කරනවා. දැන් මේ ඔක්කොම ටික හොඳට කවලම් කරනවා. කැරට් කොළ සම්බෝලේ මම මේ වෙලාවේ හදලා ඉවරයි. ඔයාලත් මේ වගේ ඖෂධීය කැරට් කොළ සම්බෝලයක් හදලා රස බලන්නකෝ. මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා bell එකක් ගහලා තියාගන්න අලුතෙන් එන වීඩියෝ බලන්න. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.